ආනන්ද පංචෝරම්භාගියාගේ ප්‍රහාණයට යම් මාර්ගයක් ඇද්ද? යම් ප්‍රතිපදාවක් ඇද්ද? යම් මග්ගන්තම් ප්‍රතිපදාවක්. අනාගම්ම පංචෝරම්භාගේ සංයෝජනානි ඤස්සතිති දක්ඛිතීති පජහිස්සතිතිවා නේතං කාණං විජ්ජති. ආනන්ද, ඒ ප්‍රතිපදාවට පැමිණෙන්නේ නැතුව මේ ඕරම්භාගයේ සංයෝජනය ප්‍රහාණය කරනවා නැති කරනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කියනවා. අපට ඔටෝ යනවා. මේවා ඉමේ ප්‍රහාණය වෙනවා. හබක් ගාලා වෙන්නේ එහෙම එකක් නෙමෙයි. අර්ථය ඒක. දැන් අපි ගත්තොත් මෙහෙම කියන්නම. කොළඹ ඉඳලා අනුරාධපුරේ එනවා. අර්ථය ඒක. දැන් පොඩ පොඩ සේයා නිමිති පේනවද? නෑ. ඉලක්කය පාරසභාවේ හරි නේද? දැන් ඕන තැනක යනවද? දැන් මොන කොළඹ ඉඳලා යනවා මාතර පැත්තේ. එහෙම යනවද? නෑ නෑ. එහෙනම් අර නිමිතිත් එක හැබැයි ඉලක්කය අරක. කවදාවත් කොළඹ යනවා මේ අනුරාධපුර යනවා කියලා නිත්‍යම නතර වෙන්නේ නෑ. නැති වෙලෙ හෙට තියෙන නතර වෙනවා. පාරවල් දන්නේ නැතිගෙන කතරගම් පැත්තේ යනවා. නේතන් දානං විජිත කියනවා. ඕරම්භාගයේ සංගෝචන ඒ ප්‍රතිපදා ප්‍රහාණය කරන මාර්ග දන්නේ නැති කෙනාට ප්‍රහාණය කිරීම. ශ්‍රේතාපි ආනන්ද, ආනන්ද හරියට මහතෝ රුක්කාස උපමාවක් වෙනවා. හරවත් තියෙන උසාල ගහක පොත්ත සිවිය ඒවා සිදින් නැතුව හරය ගන්නවා කියන කාරණාවක් වෙන්නේ නැහැ වගේ. මේ ඕරම්භාගයේ සංගෝචනයන් ප්‍රහාණයට යම් මගක් ඇද්ද? ඒ මග අනුගමනය නොකර ඕරම්භාගයේ සංයෝජන ප්‍රහාණය කරනවා කියන කාරණාව වෙන්නේ නැහැ. ආනන්ද, මේ ඕරම්භාගයේ සංයෝජන ප්‍රහාණය සඳහා ප්‍රතිපදාවත් පැමිණුණාම අන්වේ කියන ඕරම්භාගයේ සංයෝජන ප්‍රහාණය කරනවා කියන කාරණාව සිදු වෙනවා. මේ විශාල ගහක සිවිය සහ පොත්ත මේ සියල්ලක්ම හිඳ හරය කරා යනවා වගේ ඕරම්භාගයේ සංයෝජන ඒ මාර්ගයේ අනුගමනය කර ප්‍රහාණය කරනවා. මොන මාර්ගයේ? ශ්‍රේතාපි ආනන්ද, ආනන්ද හරියට මෙන්න මේ වගේ. ඒ තමයි යුර මට්ටමට වතුර පිළිච්ච ගංගාවක් තියෙනවා. කවුඩෙකුටවත් මේ හරියට මේ වතුර බොන්න පුළුවන් මට්ටමින් වගේ ගංගාව. දුර්වල මිනිස්සෙක් මම මේ නදියෙන් එතරට එනවා කියලා එනවා. හැබැයි එයාට ඒ වතුරට වැස්සට පස්සේ මොකද වෙන්නේ? එවමෙවකෝ ආනන්ද, යස කසත සක්කාය නිරෝධාය ධම්මං දේසීමානෝ චිත්තන්න පක්ඛන්දති. ඒ වගේ තමයි ආනන්ද, සක්කාය නිරෝධයේ ධර්මයේ කියනකොට සිත ඒකට යොමු වෙන්නේ නෑ, පහදින්නේ නෑ. අර දුර්ලභ පුරුෂයා වගේ දැනගන්න කියන. දුර්වල පුරුෂයා වගේ දැනගන්න කියන. දැන් මේකේ උපමාව වෙනම කුච්ච කියන්නේ නෑ. අහනකොට කන් යොමු වෙන්නේ කියන එක කියන්නේ. කියනකොට කන් යොමු වෙන්නේ. අන දුර්වල පුජ්‍යලයාගේ ලක්ෂණය. හික්මෙන්නේ නෑ කියලාද? ඒක අරගෙන දැන් අපි නම් අහනවා මේ ඇහුවට මේ අපි ඔක් වටිනවා කියලා දන්නවනේ. නෑ නෑ අහන්නේ නෑ කියනවා. දැන් අහනවා නම් එයා මාර්ගයේ ගා සුසුසේ සුති තියෙනවනේ නේද? මම ඊයේ කතා ගන්න සුතවා කියන කාරණාව එක්ක. අහනවා කියන කාරණාව වෙනවා නම් ප්‍රතිපදාවෙන් යුක්තයි. සක්කාය නිරෝධයට සුඛියත්තේට ඉඩක් නොවන කාරණාවක් ඉස්මතු කර කරා පෙන්නකොට අනේ මේ මොකද්ද වන්දයි කියන්නේ. ඒ කියන්නේ අර මේ සුඛියත්වය ඒ විදිහට කොහෙන් හරි යන්නට ඕනේ. අඩුම සුඛියත්ව නිරෝධ භවකින් හරි යන්නට ඕනේ. ඒක හරි සුඛියත්වෙන් කොටු කර ගන්නට ඕනේ. කොහෙන් හරි මාව රින්ග ගන්න හදනවා. එයා කැමති නැති කෙනා නේද? කැමති නැති කෙනා. කන්‍යමු කරන්න තියෙනවා. ඒකට කන්‍යමු කරන්නේ අපට ඕනද අපි ගන්න? අන්න සක්කා නිරෝධයට කන්‍යමු කරන්න. එයා කවුරුවත් අහන්න තිගෙන හොඳට තේරුම් ගන්න. අහන්න තිගෙන අර දුර්වල පුරුෂයාගේ ග්‍රහාගෙන යනවා. එළ පහරේ. ආනන්ද, ඒ විදිහෙම ගංගාවක් කියනවා කවුද එක විතරයි වතුර බොන්න පුළුවන් කියන ඉතාලම උඩටම වතුර පිරিলা. හැබැයි බලවත් පුරුෂයෙක්. එහෙනම් බලන්න බලවත් පුරුෂයෙකුට විතරයි නේ ධර්මය අහන්න පුළුවන්. බලවත් පුරුෂයෙක්ගේ ගංගා නදියේ සැඩපහර තරණය කරනවා. ඒ වගේ ආනන්ද, ඒව මෙවකෝ ආනන්ද යසකස්ස කියාක්කාය නෝදන් ධම්මං දේසිය මාණේ කිත්තම් පක්ඛන්දති පහිරති සම්තිත්‍ත විමුක්ති. අනික සම්තිත්‍තද පිහිටනවා විමුක්ත වෙනවා. හරියට බලවත් පුරුෂයා වගේ. ඉක්ම වෙන බන්නේ වචනේ දාලා දෙන්නේ.
සක්කා නිරෝධය කියන කාරණා කතා කරද්දි ඉක්මවීමක් නේද? එයා ඉක්ම වෙනවා. ඒකට පහ දෙනවා එයා ඉක්ම වෙනවා. අන්න ඒක නා තමයි සක්කා නිරෝධ ධර්මය කියන්නේ බලවත් කෙනෙක් විය යුතුමයි. ධර්මයේ කියන තැනදී අපට අපි මොනවා හරි පොඩු කරගත්ත රාමුවක් එක්ක ඒකේ ප්‍රතිපදාව නේද සක්කාය සමුදේත. සක්කාය දිට්ඨියත් එක්ක කතා කරන්නේ. එතකොට ඒක වෙනව නම් සක්කායක්මයි. එහෙනම් ධර්මයේ දැන් ඒ කියන්නේ ඒකින් කියමුනා නේද සක්කාය දිට්ඨියට කොටු වෙච්ච කෙනාට ධර්මය අහන්න බෑ කියලා. කොටු කරගෙන. ධර්මය අහද්දී නම් ඉතර වෙනවා කියන එක නේද? සුසුරේ සූත්‍රය අර්ථය සාධාරණ නැද්ද? අර්ථය සාධාරණයි. ඒකයි මම පැහැදිලි කරේ. ධර්මය අහලා තියෙද්දී අපට කියනව නම් අපි ওই જાතියයි නෙමෙයි තාම අපි මේ යදුන් ගාන පිටිපස්සෙ ඉන්නේ කියලා. තව කෙනෙක් අනිත් පැත්ත කිව්වද දරදී ඈ මුලා වෙලානේ කියන්නේ. හැබැයි යදුන් ගාන පිටිපස්සෙ ඉන්නේ කියලා. අනේ අපි මෙච්චරලා වනහන්නල පොල් ගෑවා. ඔක නෙමෙයිද කියන්නේ? අපි මෙච්චර කාලයක් පොල් ගගා තමයි හිටිය ඇවිදින්න. බන හැවිනේ. අහලා නැහැ කියලාද කියන්නේ? ඒක නෙමෙයිද? අහලා නැහැ කියලා කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න එන. අනිවාර්යෙන් ප්‍රතිපදාව කියන කාරණාව එක්ක කතා කරද්දී අපි එහෙම ධර්මයකට අහද්දී අර එහෙම කියද්දී වැරදිදිර කියන්න පුළුවන් හැබැයි ඈ අපි අවබෝධ කරා කියලා වැරදිදිර කියන්න පුළුවන් ඒක වෙනම එකක්. හැබැයි අපි වඳුන් ගාන පිටිපස්සේ ඉන්නේ කියලා කියනවනම් ඒක නිකන් ධර්මයෙන් කරන මේ අවතක්සේරුවක් නේද? ධර්මයෙන් කරනවා කියන ධර්මයේ හරි අනේ අපි වඳුන් ගාන පිටිපස්සේ ඉන්නේ නෑ නෑ අපි හරි කට්ටිය දැන් අපි ඔක්කොම ඔය දෙකම අපි කැමති කොහේ හරි දෙපැත්තේ එක පැත්තකට යන්න නේද? මොන පැත්තක් ගියත් අන්තගාමී නෙමෙයි දෙන්න කැමති. අන්තගාමී. අර මම අර කිව්වේ සක්කාදිරි ප්‍රහාණී පොතේ කොසත් සාමිනවන් හන්ද ලියපු කාරණාව. අකත්සුක නිෂ්පුද්ගල ධර්මයක් ඉදිරිපත් කරන්න කොච්චර අමාරුද? ඒක ඉදිරිපත් කරන්න යද්දී අපිට කොහෙන් ගියත් අර පැත්ත යනවාමයි. කතමෝච කතමෝචානන්ද මග්ගෝ කතමා ප්‍රතිපද මොකද්ද ආනන්ද ප්‍රතිපද වරම් භාගී සංයෝජන ප්‍රහාණය දැන් වරම් භාගී සංයෝජන මොකක් කියන්නේ ප්‍රහාණය සංගෝජ වරම් භාගී සංයෝජන ප්‍රහාණය එතන වරම් භාගී සංයෝජන ප්‍රහාණය කරන්නේ කවුද අස්ස පුතජනියෝද දැන් හුතවත් ආදී ශ්‍රාවකයෝ හැබැයි සංයෝජන නැද්ද දැන් සංයෝජන නෑ නෙමෙයි හදානාති වෙන්නේ ඉදානන්ද වික්ක උපදීවේකං අකුසලං ධම්මානම් පහනාය සබ්බසෝ කාය දුට්ටුල්ලානම් පටිප්පස්සද්ධි විචික බලන්න මෙතන උපදීවේ කාය කිය විවේක විවේකයෙන් කියලා කියන සාමාන්‍යයෙන් කියන්නේ විවිච්චේව කාම විචක්කොසලේ ධම්මේ රවිතක්ක සවිචාරම් විවේක ජම්පිසුකම් පටමජ්ජහනන් උපසම්පජ්ජේති මෙතන කියනවා ඉදානන්ද වික්ක උපදීවේකා අකුසලානම් ධම්මානම් පහනාය සබ්බසෝ කාය දුට්ටුල්ලං අපටිප්පස්සද්ධියා විචිකිච්ඡං කාමේහි විවිච්චේව කාමේ යකුසලේ ධම්මේ අන්න තම විශේෂණ පද ටිකක් දාලා කියන්නේ ඇයි මේක එතකොට කවුරුද යන්නේ මේ කාරණේ උපදීවේකයත් එක්ක උපදීවේකය අකුසල යන ධර්මයන්ගේ ප්‍රහාණය කාය දරත භාවය සංසිඳීම කාමයන්ගෙන් වෙනවීම කියලා වෙනම ආයි කියනවා. එහෙල කෙනෙක් කියලා කියලා ඉවරයි නේද? ඒක නෑනේ. ඒ ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? මෙතන වෙන ක්‍රමයේ වෙන ක්‍රමයේ සෝ යාවදේව තත්ත්වෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝපතෝ ශුන්‍යතෝ අරත්තතෝ සමනුපස්සති මනාව දක්මින් යුක්තයි සමනුපස්සති කල්පනාවද කල්පනාව නෙවෙයි මේ දවස් දිගේම කතා කරන්නේ ඒ විදිහට රූපගතය රූපයක ලැබීම රූපයක පිහිටීම රූපයක යෙදීම මොකක් එක්කද උපදි විවේකයෙන් යුක්ත පළවෙනි ධ්‍යානයට යෙමු වුණා. ඒ කියන්නේ පජානාති කියන කෘත්‍ය සිදු වෙමින් යන වැඩපිළිවෙල ඉස්මතු කරලා පෙන්නනවා. මම මේක ටිකක් සරලව කියලා දෙන්න. දැන් අපි හිතමු ඔබ දැන් ධර්මය අහනවා. ධර්මය අහගෙන ඉදී යමු වෙලා අහගෙන ඉන්නවා. හරි විදිහම කියන්නේ. නීවරණ වලට ඉඩක් නැති විදිහට අහගෙන ඉන්නවා. ඊළඟට මුදු කර්මන්නේ ස්වභාවයක් අහගෙන ඉන්නවා. ස්වરૂපයක් විදීමක් හඳුනා ගැනීමක් දැන ගැනීමක් සකස් වීමක් යෙදিলা තියෙනවා.
නැද්ද? යෙදිලා තියෙනවා. මේ සිද්ධිය කියන්නේ යෙදිලා තියෙනවා. ඒක යෙදිලා තියෙද්දී ඒ කාරණාවකට ඉඩක් නැති විදිහට කියන දේ එක්කම ඉන්නවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගල් සල්ලතෝ අගතෝ ආබාධතෝ පලෝපතෝ නැද්ද? දැන් ඉඩක් නැතුවම ඒකත් එකයි යොම වෙලානේ තියෙන්නේ. එකඟද කාමයන්ගෙන් වෙන්ව නිමෙද ඉන්නේ. දැන් නිවර නැහැ කියලා කිව්වනේ නේ. කාමයන්ගෙන් වෙන්ව පළවෙනි ධ්‍යානයේ නේද? සිදුවීම රූපගතේ. දැන් සංයෝජනේ භජනාති වෙලා අනුසේ ඉක්මන වැඩ පිළිලිමේද? ඒක නිමෙද වෙන්නේ. අපිට ඕන ලේබල් එක ගහුවා. හරි. පළවෙනි ධ්‍යානට ගියා. ආ දැන් යම් රූප හොයාගෙන ඊළඟට ඕන සංයෝජන ප්‍රහාණයද? නේ නේ ඒ ඔක්කොම ලේබල්. දැන් කොහොමද පළවෙනි ධ්‍යානයේ රූපගතයේ කියන කාරණාව මෙතන පෙන්වන කාරණාව ඒ විදිහට කියන්නේ? පළවෙනි ධ්‍යානයේ රූපගතයේ කියන කාරණාව ලැබෙනකොට අර අනිත් සූත්‍ර මේකෙත් තියෙනවා. චිත්තම් පටිව තියෙනවා. චිත්තම් පටිව අපේ. දැන් පළවෙනි ධ්‍යානයේ කියන බව යෙදෙන්නේ නැහැ. පළවෙනි ධ්‍යානයේ කියන කාරණාවක් දැන් ඉදිරියද? මොකද මෙහෙම යමු වෙනකොට දැන් සම්පූර්ණ දැන් පළවෙනි ධ්‍යානය කියන කාරණාව එක යමු වෙච්ච තැනදී පළවෙනි ධ්‍යානය යමු වෙච්ච තැනදී මේ සුත්තවා භවෙන් දැන් මෙතන උහුම ඉද්දී සබහවය සිද්ධිය පළවෙනි ධ්‍යානය කියන එක නෙමෙයිද? ඇයි නීවරණකෝ? දැන් හෙලමු කියන බල කොහේ පළවෙනි ධ්‍යානයද? අපි ඉඳගෙන නැහැනේ හරියට. කොහො නීවරණ? නීවරණ ප්‍රහාණය නේද? නීවරණ ප්‍රහාණයත් එක්ක යමු වෙච්ච ගතියක් නම් තියෙන්නේ. අන්න දැන් සුඛිය දිට්ඨිය කියන කාරණාවට ඉඩක් එන්නේ විදිහක් නෑ. අමූත ධාතුවේ හිත පිහිනනවා කියනවා. දැන් අරකින් හිත අයින් ගිලා. දැන් අමූත ධාතුව කියන්නේ සක්කාය දිට්ඨිය ඉක්මවීම කියන එක නේද? ක්‍රමය. අමූත ධාතුවේ හිත පිහිටවනවා. හැබැයි අමාරු වැඩක්. ඒතං සන්තං ඒතං පණිතං නිදන් සබ්බ සංඛාර සමතෝ සබූපදීපටි නිස්සග්ගෝ තන්නක්ඛ විරාග නිරෝධෝ කියන කාරණාව විඥාණය ඇති වෙන්නේ. ඒකේ ප්‍රඥාව තීර වෙනට ඕනේ. මම සමහර අවස්ථාවල් කියන්නේ අපට ඇත්තටම හරියට ගත්තොත් ධර්මයේ කතා කරද්දී අපට ওই බව ඇවිදලා ඒක භාවිතා කරන්න තියෙනවා. අන්නේතං සත්තංගේතං පණීතං කියන භාවිතය කියන එක. ඒක භාවිතා කරනකොට මොකද වෙන්නේ? ඒ කාරණාව එක්ක අන්න සෝ තත්තටිතෝ ආසවාණං කයාවෝ ආශ්‍රෝෂේ වෙනවා. නෝචේ ආසවාණං කය ආශ්‍රෝෂේ වුණ නැත්නම් තේනීව ධම්ම රාගයෙන් ඒ ක්‍රමයත් එක්ක නන්දියත් ඒ කෝරම්බාගේ සංයෝජනේ ප්‍රහාණය කරලා නැවත මෙහෙන ස්වභාවයටපත් වෙන්නේ නැහැ. මේක කියනවා ඕරම්බාගේ සංයෝජනේ. දැන් මම එහෙම භාවිතයක් අපට කරන්න පුළුවන් නම් ඔච්චර වටිනවද? අද ගොඩාක් අමාරුක නේද? අද ගොඩක් අමාරු. ඒක අමාරු වැඩ. මම ගොයන් මාතලේ හදන්නේ අර තනක් කුටි මේ ධර්ම සාකච්ඡා කරන්නේ ඒ නිසා තමයි. එතකොට ඕන කෙනෙකුට ඒකත් එක්ක ඉන්න පුළුවන්. භාවිතා කරන. ඒතන් සන්තන් ඒතන් පණිතන් අදිදන් සම්බ එහෙම වෙන්නට ඕනේ. හැබැයි මුතු මනෝලෝකයක් නෙමෙයි මෙතන මේ පේනනවා. අර විදිහට ඒ ස්වરૂපය අනිත්‍ය වශයෙන් එකන රෙදි එහෙම නම් මම කිව්වේ. එතකොට නේද ඒක සාධාරණ නේද මෙහෙම අවස්ථාවක. නැත්තම් අපි වෙනම ධර්මයක හිතනකොට නිකන් වෙන මොකක් හරි සමාධියක් ලබා ගන්නවා කියන එක නෙමෙයි. ධර්මයේ අපි හිතනකොට හරි ධර්මයක් අහද්දි හරි සජීවී අහද්දි හරි සාකච්ඡාවකදී හරි මොනම හරි ක්‍රමයකට ඒ උපදින කාරණාව එහෙම එකක් නේද? එහෙනම් ඊතර වෙනවා නේද? එක්වනා ගාම. ඊළඟට ඒ විදිහටම ඔන්න දෙවන ධ්‍යානය. දැන් ඒ විදිහටමනේ ඒ ක්‍රමයටමනේ අන්න දෙවෙනි ධ්‍යානය ගැන කතා කරනවා. කතා කළා මෙතන රූපගතේ වේදනාගතේ පහම ගැන කතා කරනවා. දෙවෙනි ධ්‍යානයේ තේ විදියෙන් කතා කරනවා. තුන්වෙනි ධ්‍යානයේ කතා කරනවා. හතරවෙනි ධ්‍යානයේ තේ විදියට කතා කරනවා. ඊළඟට විඥානං ඡායතනි, ආකාසානං ඡායතනි, විඥානං ඡායතනි, ආකින්චඤ්ඤායතනි කියන මේ කාරණා තුලදී රූපගත වේදනාගත සංඥාගත සංඛාරගත නෙමෙයි වේදනාගත සංඥාගත සංඛාරගත විඥානගත කියන මෙන්න මේ කාරණා එක්ක විතරක් කතා කරනවා. මොකද ඒකට හේතුව ඒ පිළිවීමක්, සරූපයේ කිසිමතු වීමක් එන්නේ නැහැ. හැබැයි මේ කාරණාව වෙන්නේ ගොඩාක් දියුණු වුණාම සරූපයක රූපගතයක් හෙදෙන්නේ නැති සරූපයක් ඉක්මවෙච්ච තැනදී කොහොමද
ඒක ගතයක් හැටියට ඉස්මතු වෙලා ප්‍රතිපදාවක් වෙන්නේ. ඔන්නෝක තමයි පින්වතුනි ධාතු විභංග සූත්‍රයේදී පැහැදිලි වෙන්නේ. පිරිසිදු මනෝ විඥානේ සුඛ වේදනාව දුක දුක්ඛ සුඛ වේදනා පජානා තියෙනවා කියලා. අපට සුඛ දුක් අදුක්කම සුඛ ස්වરૂපයක් ඉස්මතු වෙන එක. එතන ඒක පජානා විදීම පජානා වීම නෙමෙයි. එහෙනම් විදීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම බෑවට පජානාදී වෙන තැන තැනදී විමුක්තිය කියන කාරණාවේ උපරිමත්වයට යමු වෙලා. විමුක්තිය කියන කම මම මේ ළඟදී කරපු සාකච්ඡාවකත් පැහැදිලි කරා. පළවෙනි නිවෙනි අනාපාන සූත්‍රය වඩද්දී සමාධිය නැහැ නෙමෙයි මුල ඉඳලා යන්නේ. නමුත් සමාධා චිත්තං කැචිත්තාන පසනාවට. ඊළඟට වේදනා පසනාවට කියන්නේ චිත්ත සංඛාර කියලා. වේදනා පසනාවට. හැබැයි චිත්ත කියලා කියන්නේ ධම්මාන පසනාව මේ චිත්තාන පසනාවට. ඊළඟට කායන පසනාවේ බොජ්ජං වැඩෙනවා කියන සමාධි සම්බොජ්ජංගයක් තියෙනවා. ඒතකොට මේ කාරණා වැඩෙන ක්‍රමය අනුව සිදුවෙන විදිය අනුවයි සිදුවෙන්නේ කියලා මම ළඟදී කරපු සාකච්ඡාවක දේශනාවක පැහැදිලි කරා. ඒ කියන්නේ ඒ කාරණාව යථාර්ථවාදී ගෝචර වෙන විදිහ. ඒකයි ප්‍රතිපදාව කියන්නේ. මෙන්න මේ විදිහට යනකොට අන්න ප්‍රහණ මේ ක්‍රම ටික පැහැදිලි කරනවා. ආකාසානංචායතන විඥානංචායතන ආකින් සංඥායතනෙ දක්වාම පැහැදිලි කරලා පෙන්නනවා. මේ විදිහට වේදනාගත සංඥාල සංකාරගත විඥානගත කියන මේ කාරණායක ප්‍රතිපදා උරු කරන එක. ඒසෝචේ බන්තේ මග්ගෝ ඒසා ප්‍රතිපදා පංචෝරම් භාගිය ස්වාමීනි මේම තමයි මාර්ගය. ස්වාමීනි මේම තමයි ඕරම් භාගිය ප්‍රතිපදා ඕරම් භාගිය සංයෝජනානං අහනාය අත කිංචරං ඉදී කච්චි බිකු හේතු විමුති ඇයි අහන මේක ප්‍රතිපදාව තියෙදී කට්ටියක් චේතෝ විමුක්තියයි අනික කට්ටිය පඤ්ඤා විමුක්තියයි කියලා මෙන්න මේ විදිහට එහෙමයි ඉන්නේ ඇයි කියලා අහන චේතෝ විමුක්තියයි පඤ්ඤා විමුක්තියයි ඉන්නේ ඇයි කියලා අහන බුදුරණ සදාන තේසාහං ආනන්ද ඉන්ද්‍රිය වේමත්තං වදාමි මේ ඉන්ද්‍රියේ වෙනස්කම ඒ අයගේ. ඉතින් මේ භාෂිතය ආනන්ද ස්වාමීන් වහන්සේ සතුටින් පිළිගන්න තියෙනවා. අපට ඇත්තටම බලන්න මේ විදිහට ධර්මයක් මේ විදිහට ප්‍රතිපදාවක් ඇහෙන තැන ඒක මේ ලෝකේ මොන වාසනාවකටද සමාන කරන්න පුළුවන්? කිසිම දෙයකට සමාන කරන්න බෑ. සාධාරණ නැද්ද බුදුරණාහි වදාරනවා. සක්කායදිට්ඨිය ප්‍රහාණය කිරීම සක්විති රජ වෙනවට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. ඇයි සක්විති රජකම තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨමනේ? ඒ ශ්‍රේෂ්ඨ බව ඒ වාසනාව බවට කතා කරන්න බෑ. සක්කායදිට්ඨිය ප්‍රහාණය. ඒක අසාමාන්‍යයි. ඉතින් එවැනි කාරණාවක් ලෝකේ පහළ වුණේ අපි සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ නැත්නම් අපට මෙවැනි ධර්මයක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආනන්ද මහරහත් උතුමයන් වහන්සේ ඒ ධර්මයේ මතක තියාගෙන පළවෙනි සංගායනාව ඉදිරිපත් කරපු නිසා. එතනින් පටන් අපට ආපු බාණක පරම්පරා නිසා තමයි මේ සුන්දර ධර්ම අපට තියෙන්නේ. ඇත්තටම මෙහෙම බැලුවොත් අපි කී දෙනෙකුට ණය ගැතිද? අඩුම තරමේ ගණින්නාන්සලාගේ ඉුවේ ගණින්නාන්සලාට පවා ණය ගැති. මොකද හේතුව? ඒ අය ඒ ක්‍රමයට රැක්කේ නැත්නම් අපි කියනවා ඒ අයට මේ ඇයි මේ ධර්මයේ හැදෙන්න තිබ්බන්නේ මොනවද ඔය විදිහට කරන්න කියලා බයිනවා. ඒ අය ඒ විදිහට ඒ කාලේ රැක්කේ නැත්නම් අපට අද කොහොමද ධර්මය? නේ? අපේ ධර්මයේ තියෙන ඒ අය විදිහට රැක්ක නිසා අපට මේ ධර්මයේ සැනසෙන්න පුළුවන් වෙන්නේ ඒ සියලුම දෙනාගේ කැපකිරීම නිසා. ඒ සියලු දෙනාගේම හැකියාව නිසා.